දත්ත කටමැද බලා සිටි නියමවාසියක්. අපේ මනාප සිග්නල් ස්ට්‍රෝන්ග් ටීත්. හෙට දිනේ වෙනකොට ගම්පින් බලා යන විශාල පිරිසක් බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යන විශාල පිරිසක් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමගත් අපි සාකච්ඡා කරලා පෞද්ගලික අංශයේ බස් රථ වගේම අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුරගමන් සේවා බස් රථ යොදවලා ඒ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දෙනවා. මගින්ට තමන්ගේ ගම්පින් කරා යන්න ඒ වගේම ආපසු නැවත තමන්ගේ සේවා ස්ථාන කරා එන්න අපේක්ෂා කරන මගින්ටත් අපි 22 දින සහ 23 දින ඒ අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් දුරගමන් සේවා පවත්වන්නට කටයුතු සැලසුම් කරලා ග්‍රාමීය මාර්ගවල දාවන කටයුතු යම් මට්ටමකින් අඩු වෙනවා. මොකද හේතුව අපි මැතිවරණ රාජකාරිය සඳහා බස් රථ ලබා දෙනකොට ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ සියලුම ගමන් වාර අපට ගමන් කරන්න බැරි වෙයි. අපි හැකි උපරිමයෙන් බස් රථ යෙදවීම සඳහා අවශ්‍ය කරන සෑම මාර්ගයකටම බස් රථයක් ලබා දෙන්න කටයුතු සලස්සලා තියෙනවා. කෙසේ වෙතත් බස් රථ සේවකීන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවීමක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. එට දිනේ බස් රථ අපි 50% වගේ ප්‍රමාණයක් තමයි ධාවනයේ සිදු වෙන්නේ. ඒ වගේම ඡන්දය තියෙන දවසේ, ඒ කියන්නේ 21 වෙනිදා බස් රථ 10%ත් 20%ත් අතර ප්‍රමාණයක් ධාවනයේ සිද්ධ වෙනවා. දුරගමන් සේවා බස් රථ විශේෂයෙන්ම අඩාල වෙනවා. මොකද ඒ බස් රථ සේවක මහතුන්ට තමන්ගේ ඒ ගම්බද පළාත්වල තමන්ගේ ඡන්දය දාලා තමයි එන්න වෙන්නේ. මම මගී ජනතාවගේ ඉල්ලීමක් කරනවා, හෙට දිනේ තමන්ගේ මගී අවශ්‍යතාවය සපුරා ගන්න කටයුතු කරන්න. ඡන්දයෙන් පස්සේ දින 2ක් හෝ 3ක් යයි ප්‍රවාහන යථා තත්ත්වයට දෙන්න අප උත්සාහ ගන්නවා සඳුදා දිනේදී යථා තත්ත්වයට පත් කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.